මොකද ඒ වෙලාවෙත් ඔය සමහර කණ්ඩායම් කටයුතු කරේ ජනාධිපතිතුමාට පිටුපාලා. හැබැයි බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම අපේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුත් ඒ සියලු දෙනා එදා තනතුරු නැති වුණා. එදා තනතුරු නැති වුණත් එතුමන්ලා ප්‍රකාශ කරා මේ තීන්දුව අපි අරගෙන මේ රට ස්ථාවර කරගත යුතුයි. එතුමා පැහැදිලිවම කිව්වේ ජනාධිපතිවරයාට ප්‍රධාන දේශපාලන ධාරාව පක්ෂයේ විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එතුමාගේ මේ වැඩපිළිවෙලට රටේ ආර්ථිකය ගොඩනගන එකට ඒ වගේම ජන ජීවිතය සාමකාමී කරන එකට කොන්දේසි විරහිතව අපි සහයෝගය දෙන්න ඕන උදව් කරන්න ඕන ඒ වැඩ කටයුතු වෙනුවෙන් පක්ෂයක් විදියට අපි මේ වෙද්දී වගකීම් අරගෙන කටයුතු කරගෙන යනවා. හැබැයි අපි දකිනවා අද පාර්ලිමේන්තුවේ නැති සමහර දේශපාලන පක්ෂවල ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉඳගෙන ස්වාධීන වෙච්ච සමහර දේශපාලන දේශපාලඥයින් එක කකුලක් එක පැත්තකත් තව කකුලක් තව පැත්තකත් තියාගෙන යම් යම් මත ප්‍රකාශ කරනවා. ඒගොල්ල තමයි ජනාධිපතිතුමාට ගිහිල්ලා මේ ආණ්ඩු කරන හැටි. මම හිතන්නේ ජනාධිපතිතුමා කියන්නේ බොහොම අධ්‍යක්ෂීම් බහුල පුද්ගලෙක්. නමුත් ඒගොල්ලෝ තමයි මේ මහ පොළවේ යථාර්ථය කියන්නේ නැතුව අපිට තේරෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට පිටුපාලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සමහර වෙලාවට පාර්ලිමේන්තුව ඇතුළට ආපු අය තාන්න මාන්න නොලැබිච්ච නිසා සමහර තීන්දුව తీරන ගන්න තැන්වල අද කටයුතු කරනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට පක්ෂයක් විදියට අපි ප්‍රකාශ කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ කියන්නේ සර් හින්දා තමයි මල් පිපෙන්නේ, සර් හින්දා තමයි ගෙඩි හැදෙන්නේ, සර් හින්දා තමයි මේ ඔක්කොම දේවල් කියලා ජනාධිපතිතුමාව වෙන පැත්තකට. ඒ නිසා තමයි දැන් අර ජනාධිපතිවරණයත් එහෙමත් නැත්නම් තව වෙනත් මැතිවරණත් ඉලක්ක කරගෙන යම් යම් මේ සංවිධානාත්මක ජනාධිපතිතුමාට ශක්තිය දෙන්න අපි පක්ෂයක් විදියට කිසිම වෙලාවක අපි එතුමාගේ කකුලෙන් ඇදලත් නැහැ, අදින්නෙත් නැහැ. ඒ ශක්තිය ඒ ශක්තිමත්භාවය අපි දෙනවා. ඉතින් වෙන කවුරුත් ඇවිල්ලා ඒවට උප්පැන්න දෙන්න අවශ්‍යයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද ඒ වෙලාවෙත් ඔය සමහර කණ්ඩායම් කටයුතු කරේ ජනාධිපතිතුමාට පිටුපාලා. හැබැයි බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම අපේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුත් ඒ සියලු දෙනා එදා තනතුරු නැති වුණා. එදා තනතුරු නැති වුණත් එතුමන්ලා ප්‍රකාශ කරා මේ තීන්දුව අපි අරගෙන මේ රට ස්ථාවර කරගත යුතුයි කියලා. දැන් අපි සතුටු වෙනවා යම්කිසි මට්ටමකට ස්ථාවරත්වයක් ලැබිලා තියෙනවා. ඊළඟට අපේ යුතුයකමක් තමයි මේ 69 ලක්ෂයට අපි දුන්නු පොරොන්දු. එහෙමත් නැත්නම් මේ 69 ලක්ෂේ බලාපොරොත්තු 3/2ක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලා දෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාත් එක්ක සංවාදය ඇති කරගන්නවා. ඒ න්‍යාය පත්‍රයේ නැති සමහර දේවල් සමහරු මැතිවරණ සහ වෙනත් දේවල් වෙනුවෙන් අද කරලියට ගේන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ පක්ෂයක් විදියට අපි ජනතාවට වග කියන්න ඕන, ජනතාවට වග කියන්න ඕන කියන තැන අපි ඉන්නේ. මොකද අපේ ජනමතයෙන් අපි ජනාධිපතිතුමා පත් කරගත්තේ. ඒ නිසා ඒ ජනමතයට අපි වග කියන්න ඕන. ඒ වගේම ගරු අමාත්‍යතුමා කිව්වා වගේ මේ සමහර දේශපාලන කණ්ඩායම් අද ගෙනහිල්ලා තියෙන බොරුව අපි පක්ෂයක් විදිහට අපි වගකීමෙන් මේ වෙද්දී ගම්බිම්වල ගිහිල්ලා අපේ සාකා සංවිධාන දැනුවත් කරලා අපේ සමාජිකයෝ දැනුවත් කරලා අපේ බලමණ්ඩල පිහිටෝලා අපි මේ වෙද්දී ඒ தත්ත්වය පැහැදිලි කරමින් යනවා. ඉතින් අපේ හැම සම්මේලනයකම අද සාර්ථකත්වයක් තියෙනවා. ආරම්භ කරාට වඩා අද වෙද්දී අද බොහොම උද්‍යෝගයක් උනන්දුවක් පාක්ෂිකයෝ අතර තියෙනවා. මොකද අපි මේ වසර කෙසේ වෙතත් ලබන වසර මේ මැතිවරණ වලට ඉස්සරහට යන්න ඕන. ඒ නිසා රට යථා තත්ත්වෙට එමින් තියෙන නිසා මේ මැතිවරණ ගත යුතුයි. ඒ නිසා පක්ෂයක් විදියට ඉදිරි මැතිවරණ වලට අපි අපේ සංවිධානගත වීම මේ වෙද්දි කරගෙන යනවා. ඒ වගේම රජයේ වැඩපිළිවෙලත් ඒ අතර මහජනතාව රජයක් විදියට බලාපොරොත්තු වෙන සෑම දේ වෙනුවෙන්ම අපේ මැදිහත් වීම මේ වෙද්දි දක්වනවා. ඒ නිසා මං හිතන්නේ කිසිම කෙනෙකුට සර්වපාක්ෂික හමුවේ තත්ත්වය මං හිතන්නේ පැහැදිලිවම අපේ හිටපු අමැතිතුමා පැහැදිලි කරලා දුන්නා. ඒ පක්ෂයක් විදියට අපි ධාරණ ස්ථාවරත්වය. මොකද අපිට පක්ෂයක් විදියට අපි ඒ ස්ථාවරයේ සිටිය යුතුයි. මේ උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට ස්ථිරසාර විසඳුමක් ලබා දිය යුතුයි. අමැතිතුමා කිව්වා වගේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ වගේම අලුත් ව්‍යවස්ථාව ඒ අපි ජනතාවට දුන්නු දේ වෙනුවෙන් අපිට කටයුතු කළ යුතුයි. ඒ නිසා මං හිතන්නේ කිසිම වෙලාවක ඒ ප්‍රශ්න වලින් මග අරින්න. මොකද උතුරට අවුරුදු ගාණක නොතිබිච්ච පළාත් සභා මැතිවරණේ දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ පළාත් සභා මැතිවරණේ දීමත් එක්ක උතුරයි නැගෙනහිරයි මොනතරම් සංවර්ධනය වුණාද කියන එක. ඒගොල්ලොන්ගේ පාලන බල කාලය තුල ඒගොල්ලෝ සමහර වෙලාවට ඒ ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඒගොල්ලන්ගේ න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කරා මිසක් රජයේ මධ්‍යම රජයෙන් ලබා දෙන ප්‍රතිපාදනවත් අරගෙන සමහරලාට ඒ ද්‍රවිඩ දමිළ ජනතාවට සහයෝගය දැක්වුවේ නැහැ. අපි එදා දැක්කා. හැබැයි ඒගොල්ලොන්ට ඒගොල්ලෝ ඒ ආකාරයෙන් කටයුතු කරද්දී එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශේෂයෙන් උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්න දායකත්වයක් දුන්න වැසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමන්ලා ඒ ගම්බිම්වලට ගිහිල්ලා ඒ ගොවි ජනපදවලට ගිහිල්ලා ඒ වාරිමාර්ග වාරිකර්මාන්ත නගා හිටවලා ඒ මාර්ග පද්ධති නගා හිටවලා ඒ විදුලි පද්ධති නැවත අලුතෙන් ආරම්භ කරලා ඒ වගේම ඒ දුම්රිය මාර්ග නැවත මේ අලුත් වැඩියා කරලා පද්ධතියට එකතු කරලා දැවැන්ත සංවර්ධනයක් කරා. අද සංචාරකයෝ මං හිතන්නේ වැඩිම ආකර්ෂණයක් නැගෙනහිර උතුර මේගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ වගේම දල ජාතික නිෂ්පාදනයේට විශාල දායකත්වයක් කෘෂිකර්මාන්තයේ පැත්තෙන් අද උතුරු නැගෙනහිර ඒ ගොවි ජනතාව දෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ බලය 13ද තියෙන්න ඕනේ 14ද තියෙන්න ඕනේ කියන එකට වඩා එහා ගිය මුළු රටක් විදියට එක්සේසත් කරන එක තමයි මං හිතන්නේ නායකයාගේ දැක්ම විය යුත්තේ. ඒ දැක්ම ඔස්සේ තමයි අපි එදා කතා කරේ දමිළ ජනතාවටත් ලාංකික ජනතාවට. හැබැයි ඒගොල්ලෝ ඒදී අහලා තමයි 69 ලක්ෂයක් ජනාධිපතිවරණයටත් ඒ වගේම 3/2 බහුතර බලයක් අති බහුතර බලයක් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවටත් දුන්නේ.